கடந்த பொதுத் தேர்தலிலே கொழும்பு மாவட்டத்தில் போட்டியிட்டு வெற்றி பெற்று பாராளுமன்றத்துக்கு தெரிவான கௌரவ ஃபைசர் முஸ்தபா அவர்களை ஃப்ரண்ட்லைன் நிகழ்ச்சிக்காக நாம் சந்தித்தோம். මම දේශපාලනේ පටන් ගත්තේ ලංකා කම්කරු කොංග්‍රසයේ උපසභාපති වශයෙන්. මම 2005 එක්සත් ජාතික පලාංචනයෙන් තරග කරලා ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජනය කළා. මම පාර්ලිමේන්තුවට ඇතුළත් වුණා. ඒ අතර මම නියෝජ්‍ය සංචාරක ඇමති වශයෙන් කටයුතු කරා. ලංකා කම්කරු කොංග්‍රසයේ සහ මා අතර වතුකර ගුරුපත්වීම් සම්බන්ධයෙන් මතභේදයක් ඇති වෙලා මම ඒ පක්ෂයෙන් අයින් වෙලා ඒ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සහයෝගය දීලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සභිකයෙක් වුණා. එදා පටන් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක් හැටියට කටයුතු කරනවා. මුලින්ම 2012 පනතක් සම්මත වුණා. එයින් පළාත් පාලන ඡන්ද ක්‍රමය සංශෝධන වුණා. කොට්ටාශ ක්‍රමයට 70%කුයි 30%ක් සමානුපාතික ක්‍රමයට. ඊට අමතරව අගමැතිතුමා තව සංශෝධනයක් ඉදිරිපත් කළා තියෙනවා. 3-1 කාන්තා නියෝජනයකුත් ඇතුළත් කරන්න. ඒ කොට්ටාශ ක්‍රමය සැලකිය ඒ අවස්ථාවේදී හිටපු ඇමති වන අතාවුල්ලා මැතුමා සීමා නිර්ණ කොමිටුවක් පත් කරලා ඒ සීමා නිර්ණය කටයුතු කරගෙන ගියා. කරු ජයසූරිය මැතුමාගේ කාලයේදී ඒ වාර්තාව අතිකරු ජනාධිපතිතුමාට බාර දීලා ඒ ගැසට් කරා. ඒ සීමා සම්බන්ධ යම් යම් ප්‍රශ්න දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජය මතු කරපු නිසා මම පනත යටතේ කොමිටුවක් පත් කළා. ඒ කොමිටුවේ නිර්දේශ මත ඒ සීමාවල යම් යම් වෙනස්කම් කරන්න මම බලාපොරොත්තු වෙනවා. එය ඉදිරි අනාගතයේ වෙයි. දැන් මෙතන සුළු ජාතීන් මහ ජාතීන් කියන තර්කය දිගින් දිගට ගෙන ගියා. හැබැයි මේ සීමා නිර්ණයන් සැකසීමේදී බහු ආසන පිටලා තියෙනවා. සමහර ආසනවල මන්ත්‍රීවරු 3 දෙනෙක් නියෝජනය වෙන විදිහට තමයි සකස්ලා තියෙන්නේ. ඒ නිසා සුළු ජාතීන් නියෝජනය කරන පක්ෂ විශේෂ අභියාචන නිකුත් කරලා තියෙනවා. ඒ නිසා හැබැයි රටේ දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා. මේ සමානුපාතික ක්‍රමයෙන් යෑ යුතුයි කියලා. ඒ නිසා තමයි මේ ක්‍රමයේ මිශ්‍ර ක්‍රමයක් ඇතුළත් වෙලා තියෙන්නේ. 70%ක් කොට්ටාශ ක්‍රමයෙන් 30%ක සමානුපාතික ක්‍රමයෙන්. ඒ නිසා යම් යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හැබැයි රටේ ඉල්ලීමක් තියෙනවා අපට කෙසේ වෙතත් කලින් තිබුණු සමානුපාතික ක්‍රමය යටතේ ඉදිරි ඡන්ද තියන්න බෑ කියන එක ජනතාවගේ ලොකු විරෝධතාවයක් තියෙනවා. විශේෂයෙන් මේ මනාප ක්‍රමය දූෂිත ක්‍රමයක් හැටියට සියලු දෙනාම දකිවා. අපට කලින් තිබ්බේ කොට්ටාශ ක්‍රමයනේ. මන්ද සුළු ජාතීන් දිස්ත්‍රික්කයක් හෝ ප්‍රාදේශ සභා හෝ නගර සභා බල ප්‍රදේශය තුළ විහිදිලා තියෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්නයට අපි විශේෂ අවධානය යොමු කරලා යම් සහනයක් ලබා දෙන්න ඕනේ. මා විශ්වාස කරනවා මේ 30% සමානුපාතික ක්‍රමය ඇතුළත් කරේ ඒ ප්‍රශ්නයට යම් විසඳුමක් හෙවීමට. මේක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. පාර්ලිමේන්තුවේ 2012 සම්මත කරනකොට කිසිම විරෝධතාවයක් තිබ්බේ නැහැ. මේක සියලු දෙනාගේම සහයෝගීත්වයෙන් තමයි ඒ පනත සම්මත වුණේ. ඒ නිසා අද මට මේ සම්බන්ධයෙන් ඇඟිල්ල දික් කරනවා සමහර අය. මම සුළු ජාතිකයෙක් වෙලා මම සුළු ජාතිකයේ නියෝජනය නැති කරන්න හදනවා කියලා. හැබැයි මම කරන්නේ පනතක් ක්‍රියාත්මක කරන එක. මම අලුත් නීතියක් ඇතුළත් කිරීමක් කරන්නේ නැහැ. මම මේ පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය හැටියට මට යුතුකමක් තියෙනවා තියෙන නීතිය අනුව ඡන්දේ පැවැත්වීමට. ඒ නිසා මේකේ හරි වැරදි සම්බන්ධයෙන් දැන් කතිකාවක් කරනවට වඩා 2012 මේ පනත සම්මත වූ අවස්ථාවේදී ඒ කතිකාව යොමු කිරීම තමයි සුබදායක කරුණ. දැන් හුඟක් අය දැන් කතා කරනවා 2012 කිසිම දෙයක් කිව්වේ නැහැ මේ පනත සංශෝධනය වුණු අවස්ථාවේ. උතුරු නැගෙනහිර ප්‍රධාන වශයෙන් ගත්තම ආර්ථික හා සමාජීය වශයෙන් මේ යුද්ධ සමය නිසා විශාල පසුබැස්මක් ඇති වුණා. ඒ ප්‍රශ්නය විසඳන්න අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මුස්ලිම් ප්‍රජාව දිහා බලනකොට අපේ අධ්‍යාපන මට්ටම ඉතා පහත් මට්ටමේ තියෙන්නේ. හැබැයි නැගෙනහිර මුස්ලිම් ජනතාවගේ අධ්‍යාපනය අනෙකුත් ප්‍රදේශවලට වඩා
ඉහළ තත්ත්වයකට තියෙන්නේ. ඒ නිසා ආර්ථික මට්ටම සහ අධ්‍යාපනය අතර සම්බන්ධතාවය අඩුයි කියන මතය උඩ තමයි මම ඉන්නේ. ඒ නිසා අපට ඉදිරියට යන්න ඕනේ නම් මුස්ලිම් ප්‍රජාව අධ්‍යාපනයට විශේෂ අවධානයක් දිය යුතුයි. මම හිතන්නේ බදුද්දීන් මහත්තුමා විශේෂ අවධානයක් යොමු කළා ඒ ප්‍රශ්නෙට යම් විසඳුමක් ලබා දුන්නා. ඒ නිසා මුස්ලිම් දේශපාලන නායකත්වය විශේෂයෙන් අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම තමයි මං හිතන්නේ මේ ප්‍රශ්නෙට විකල්පය. මම මේ මේ සම්බන්ධයෙන් වර්ක්ෂොප් එකක් කරලා මාධ්‍යටයි ප්‍රාදේශීය දේශපාලන නායකයන්ටත් මේ ක්‍රමය ගැන දැනුවත් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා.